හාමත් අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ගෙදර එලෝලුවක් පළතුරු පැලයක් එලොළු පැලයක් හදා ගණ්ඩ බැරි තත්ත්වයක් නැත් තියනෙ කම්මලිකම. වෙන මුකත්න මේ කම්මැලිකම. කෑම තන්නම තියෙන ලෝලත්තුවය හැම දේටම කඩේට දුවන්්ඩ තියෙන කැමත්ත. කම්මැලිකම සින් නැතිකරපු ජාතියක් සිංහල ජාතියකයන්. කමැලිකම. අන්කිසිවක් නේ කම්මැලිකමයි අපේ තියන ොක්කුම අපලේ අපි තන් අපිට තියනෙෙනුරුගාපල කියල අපිට යන රාහුගේ අපල. අපේ රටට තියෙන්නේ ඔක්කොම දෙියන්ගේ භූතයින්ගේ කරදර ඇත්තටම ඒ මොනාපලයක් අත්නෙේ තියෙන්නේ ලොක්කුම අපලෙ කම්මැලිකම. විනයක්ත් නැතිකම. ඔවතම අපිට තිය අපලේ. කම්මලි නැත්තන් අප. අපිට හැම ගෙදරකම අ්‍ය අමමිරිස් කර හදාගන්න පුළුවන් මේ වගේ පුංචි මල් පෝච්චයකත් පුළුවන් එක කරගන්න. ඒත් අපි රජ්ජයට දේශපාලකයින්ට ඔක්කෝටටම සාප කර කර අමු මිරිස් කලෝ එක අටසීයයි දාහයි කියල බැනබැෙන අපි අනවා කඩගානේ. අපි අපේ ගෙදර අමු මිරිස් පැළය ඉඳ ගන්න. අපි අපේ වත්තේ දෙයක් කරන්න හිතන්නෑ. කර පිචකොලේ කියන කඩේට යනවා ෙදර කර පංචිකහක් ඉද ගන්න බලන්න නොද හැමෝම ජීවත්තන මහල් නිවාසවල නෙම. ලෝක පිටරටවල්ලල යුරෝපේ රටවල්ල මං ගොඩ සංචාරි කරලා තියෙනවා. ඒ රටවල්ල මිනිස්සු ඔබ විශ්සාාස කරන්න තමන්ට තියන චටි ලොකු මහල් නිවාසවල හැබ තමන්ට තියෙනවා පොඩි ඉඩක් ජනේලයක් එක්ක චික් පොඩි බැල්කනීක්වා එක. ඒ ඉඩේ කොච්චර නං තමාන්ගේ ගෙදරට අවශ්‍ය කරන තක්කාලි පැළේ කරපංච පැලේ අපේ සිංහල මිනිස්සු. වවාගෙන ජීවත් වෙන. ඔවුන් ඒවා ආරක්ෂ කරගන්න අධික හිම වැටන කල්ට ගේ තුළ තිය ගන්නවා ඇදික.ඒවැයි බීජ විනාස්ස වෙන එක වලක්ක ගන්න. මතකතයා ගන්න. කම්මැලි නැත්තං වස නැතුව විස නැතුව එක එලොවුවක් ගෙදරහතා ගන්න තාමත අප රට පුළුවන් වස කලවන් කරපු නැති. විස කලවන් කරපු නැති. ගලෝලක් ගේන්ඩ කලිනොත් ගේන්න කලනොත් කො ටික ලස්සනට තියන්න කියලා තෙල්ගන රටක්. කොල ටික ලස්සනට තියන්. කොල ටික ප්‍රේශ්විදියට පේන්ඩ තියන්න. මම යෝජනා කරනවා මැලවිලාවත් නැති කො තියනම් ඒ කොළ නොකයින්න එක හොඳයි කියලා. ගුණවෙන්න කියලා කොල කනවට වඩ හොඳයි ඒ ජාතිය කොළ දැක්කන් අහක බල යන එක. මොකද? ඔය බොහෝ දැහැමි ගොවෝයි කියන මිනිස්සු අන්තිම පෞකාරයෝ එක මතකතියාගන්න. අද අන්තිම අධර්මිෂ්ට වැඩ කරන ගොවිියෝ. අහිංසකයි අනේ පව් කියල කියනවා තමයි. හැබැ ඒ ගොල්ලො ගොඩක් වස එකතු කරමෙන් මිනිස්සුන්ගේ ජීවිත විනාස්සතෙන්නවා. ගොවි තැන දුක්විින් දින එකක් මදන්නවා පොළොන්නරුවේ අනුරාධ්පුරේ අම්පාරය මොන දුකක්දවිඳින් ගිනි කට්ට අවුවේ වතුර ටික හරියට දුන්න ඇතොත් දස දුකක් වෙදිනා හැබැයි. එමිනිස්සු තෙරුම්ගන්න ඕන තව දෙයක්. එමිනිස්සු සීමාව ඉක්මවලා අද කොම්පැනියෙක්ක්කහුවෙලා කරන වසවිස කෘමිනාසක රස්සායනික ද්‍රව්ය පරිසරයට මුදහැරීම අස්සන්න නෙලන්න කලිනු මං්යොක්කා ලේ ගලවන්න කලින්දවස යුරිය ගන. කෝර පවකාරයෝද. ඔන්න තරම් පෞ්කාරයෝද. අපි මං්ෝක්කාලයක් හැව කොච්චර නිර්යවද. අද හොඳට තියන දිගට ලස්සනට ගැල විච් මනියෝක්කාලය දැකොත් ම න ගන්න නැකත මගේ පොඩි හඳතුරලට අපි .ඒ මොකද හේතුව හොන්තට ගැලවෙන්න කියලා අල කැඩෙන්නැතුව ගැලවෙන්න කියලා ඒකටත් පෝර ගන්න. එහම ම අපේ තියද වැඩ කරන්න. අද රෝහල් පිරිලා පිළිකරෝගීන්ගෙන් ඉන්නේ වකු ගොඩු රෝගීන්ගෙන් ඉන්නේ මතකතියා ගන්න. ඒ තමම්ම වපුරපු බීජ පව තමන්ගේ දුක්විෙන් ඉන්න තමන්ම හදන පරිසරය බව. තමන්ගේ විඳවන්නේ තමම්ම වපුරපු බීජවල ප්‍රතිඵල විදියට පව මතකතියා ගන්නා. අද මිනිස්සෝ ලොක බෙත් අහුරුකුත් බොන ත් එට තමන්ගේ ජීවිතය පත්කරගෙන තියෙනවා. අනුන්ග ජීවිතත් පත් කලා තියෙනවා. අපිට නිරෝගී ජාතියක් වවෙන්න ඕන අපි පරිසරත එක හරියට වැඩ කරන්නෝ. අන්තගාමී ඒ ප්‍රතිපදාව වෙනුවට අපි අපේ ගහ කොළත් රකින සතාශීපාවත් රකින මෙ පරිසරය වාතාශ්‍රය රකින ඒ උතුම් ජීවන ක්‍රයකට අප පුරදුවෙන්දෝ. .